චක්ඛුං උදපාදි දහම් ඇස පහළ වේවා ධර්මය දකීවා මෙම ධර්ම දේශනා මාලාව ඉදිරිපත් කිරීමේ සංකල්පය සහ සංවිධායකත්වය දන්නු ලබන්නේ හේමක ඩයස් මහතා සහ එම මැතිණියයි එසේනම් මජ්ක්‍ධිම නිකායේ ගෝපාලක සූත්‍රය ඇසුරෙන් පවත්වන ආරම්භක දේශනය මෙතෙන් සිට පවත්වන්නට ස්වාමින් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස ඓතිහාසික නාවින්න රාජමහා විහාරාධිපති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධානව විහාරස්ථානයේ වැඩ ඉන්න මහා සංඝ රත්නය සියලු දෙනා වහන්සේගේ මාවසරයි චක්ඛුං උදපාදි උතුම් ධර්මදේශනා මාලාව සංවිධානය කරන හේමක ඩයස් මැතිතුමා ප්‍රධානව අද ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන දායක පින්නතුන් ඇතුළු කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් අදත් සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඊතා ශ්‍රේෂ්ඨ සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්නයි. පින්නතුනි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහා ගෝපාලක කියන සූත්‍ර දේශනාව. මහා ගෝපාලක සූත්‍ර දේශනාව කියලා කියන්නේ මේ ශාසනයේ පැවැත්ම පිණිස දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස
භික්ෂුව අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය අන්තර්ගත සූත්‍ර දේශනාවක්. නමුත් මේක භික්ෂූන් වහන්සේලාට විතරක් නෙමෙයි වටින්නේ. බුද්ධ ශ්‍රාවක ගිහියයට අපේ සීලය සම්පූර්ණ කරගෙන හරියටම නිවන් හොයාගෙන යනවා නම් ඊට අනුගත ජීවිතයක් ගොඩනගන්නේ කොහොමද කියන කාරණාව ඔබට දැනගන්න තියෙන අපූර්ව සූත්‍රයයි. මජ්ක්‍ධිම නිකායේ තමයි මේ සූත්‍ර දේශනාවත් අන්තර්ගත වෙලා තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මේ මහා ගෝපාලක සූත්‍රයේ භික්ෂු ජීවිතයේ මනාව සකසා ගත යුතු ආකාරය පිළිබඳව කරුණු අන්තර්ගත කරලා දේශනා කොට වදාළා. මේ සූත්‍රයක් විස්තර කරනකොට ක්‍රම තුනක් අටකතාවෙන් පැහැදිලි කරනවා. ඒකනාලිකා ක්‍රමය, චතුරස්‍ර ක්‍රමය, නිසින්න වත්තිකා ක්‍රමය කියලා ක්‍රම තුනක් තියෙනවා. මේ මහා ගෝපාලක සූත්‍රයේ මේ ක්‍රම තුනටම විස්තර කරන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඒකා දසහි භික්ඛවේ අංගේහි සමන්නාගතු ගෝපාලකෝ අපභෝ ගෝගණං පරිහරිතු. බුදුරජාණන් වහන්සේ මහා ගෝපාලක සූත්‍ර දේශනාව ආරම්භ කරලා තියෙන හැටි. මහණෙනි, අංග 11කින් යුතුව ගවගණයා පාලනය කරන ගොපල්ලෙක් මේ සූත්‍රයේ සඳහන් කරන අංග 11ට අනුව කරුණු 11ක් පෙන්නනවා ගොපල්ලෙක් ගැන. ඒ ගොපල්ලා මේ සූත්‍රයේ දක්වන කාරණා 11න් යුක්තයි නම් එයා ගවගණයා පරිහරණය කරන්න සුදුසු කෙනෙක් නෙමෙයි කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ මේ ගොපල්ලගේ කාරණාව භාග්‍යතුන් වහන්සේ ආදේශ කරනවා භික්ෂුවකට. එහෙනම් මොන අංග 11න් යුක්ත ගොපල්ලද ගවයන් පරිහරණයට සුදුසු නැත්තේ කියන කාරණාව අපි ඉස්සරලා දැනගන්න එක සූත්‍රයේ තේරුම් ගන්න අපිට හරි වටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නුසුදුසු ගොපල්ලා නිසා ගවගණයාගේ දියුණුවක් දකින්න බෑ කියලා. ඒ විතරක් නෙමෙයි පස්ගෝ රසය ලබන්නත් බෑ. ගවයන්ගෙන් බලාපොරොත්තු වෙන අරමුණ සම්පූර්ණ වෙන්නේත් නැහැ. ඒ ගවපට්ටියේ දියුණුවක් පේන්න ලැබෙන්නේත් නැහැ. වැරදි විදිහට ගවගණයා පරිහරණය කරන නිසා බොහෝ ගවයන් ලෙඩ වෙන්න පටන් ගන්නවා. එළදෙනුන්ගේ කිරි නිෂ්පාදනය අඩු වෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික පැහැදිලි කළා විශේෂයෙන් ගොපල්ලා ගැන. එතකොට මේ ගවගණයා ගැනම භාග්‍යතුන් වහන්සේ උදාහරණයක් ගන්න ඇත්තේ මොන හේතුවක් නිසාද? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ ගව සම්පත ඉතා උසස් සම්පතක්. ධාර්මික ජීවනෝපායනයන් අතර සත්ව පාලනය පිළිබඳවත් සඳහන් කරලා තියෙනවා. එතකොට එතන සත්ව පාලනය කියලා හඳුන්වලා තියෙන්නේ විශේෂයෙන් මේ ගව පාලනය. පස්ගෝ රසේ සඳහා තමයි ගවය ඇති කළේ. ඊට අමතරව ගොවිතැනට හොඳ සහායකෙක් හැටියට කුඹුරු හැවා, කොළ පෑගුවා, පෝරු ගෑවා, මේ සියල්ලමත් ගවයගෙන් කරගත්තා. ඉතින් ඒ හින්දා ගව පාලනය ජීවිත පෝෂණය සඳහා හොඳ ක්‍රියාමාර්ගයක් බවට පත් වෙලා තිබුණා. විශාල වශයෙන් ගවයෝ හිටියා. ඒ කියන්නේ ලක්ෂ ගණනින් ගණන් කරන්න බෑ ගවයෝ. අහවලාගේ ගවයෝ කියලා ගණන් කරන්න බෑ. එහෙනම් කොහොමද ගවගණයා ගණනය කරලා තියෙන්නේ? සමහර ගවපට්ටියක් ඇරියහම ගව් ගාන ප්‍රදේශයේ ගවයන්ගෙන් වැහෙනවා. එතකොට එක ගව්වක් සම්පූර්ණ ගවයන්ගෙන් පිරුණාම මෙහෙම ගව් ගණනින් තමයි ගවයෝ කියලා තියෙන්නේ. මගේ ගාලේ ගවයෝ ගව් 10ක් ඉන්නවා. ගව් 5ක් ඉන්නවා. අන් එහෙම ගව් ගණනින් යදුන් ගණනින් තමයි ගවයෝ ගැන කියලා තියෙන්නේ. විශාල වශයෙන් ගවයෝ හිටියා. ඒ නිසා මේ ගව උපමාව හැමෝටම හොඳට වැටහෙන, හැමෝටම සමීප කාරණාවක් බවට පත් වෙන්න ඇති භාග්‍යතුන් වහන්සේ මේකම උපමාවට අරන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අංග 11කින් යුක්ත ගොපල්ලා ගවගණයා පරිහරණයට සුදුසු නැහැ කියලා. එහෙනම් ඒ අංග 11 පළවෙනි එක තමයි යම් ගොපල්ලෙක් රූපය දන්නේ නැත්නම් ආන්ගේ ගොපල්ලා ගවයන් පරිහරණයට සුදුසු නැහැ. මොකද පින්නතේ මේ රූපය දන්නේ නැත්නම් කියලා සඳහන් කළේ. ගොපල්ලා දන්නේ නැහැ මා සතුව මගේ පාලනය යටතේ කොයිතරම් ගවයෝ ප්‍රමාණයක් ඉන්නවද කියලා. ඊළඟට සඳහන් කළා
මොන මොන වර්ණයෙන් යුතු ගවයොද මම ගවයේ ඉන්නේ ගොපල්ලා ඒක හොඳට දැනගන්න ඕනේ මං ගාව කොච්චරක් ගවයෝ ඉන්නවද ඒ ගවයන්ගේ පාට මොනවද එහෙම හොඳට දැනගෙන හිටියහම ගව ගණයාගේ කිසියම් අඩුවීමක් සිද්ධ වෙනවා නම් ගොපල්ලාට ඒක ඉක්මනට තේරෙනවා මේ පාට ගවයෝ අඩුයි වෙනද මේ ප්‍රදේශයේ පුරාම ගවයෝ පැතිරෙනවා නමුත් අද පැතිරෙන තරම් ගවයෝ ගවයෝ නැහැ ගොපල්ලා ඒක හොඳට දැනගන්නෝ මේ කරුණු දන්නවා නම් සඳහන් කළා ගඟෙන් එගොඩ වෙනකොට කිඹුල්ලු කන්න පුළුවන් අතරමං වෙන්න පුළුවන් සමහරවිට විශාල ගවයෝ ප්‍රමාණයක් යන කොටසක් පහු වෙන්න පුළුවන් සිංහයන්ගේ ව්‍යාග්‍රයන්ගේ ප්‍රහාරයන්ට ලක් වෙන්න පුළුවන් මේ නොයෙක් හේතු නිසා ගවයෝ අඩු වෙන්න පුළුවන් ගොපල්ලා ඒක දන්නේ නැත්නම් සුළු අඩුව ගොපල්ලට වැටෙන්න ඕනේ එහෙම නැත්නම් තමන්ගේ ගවපට්ටියේ විශාල ප්‍රමාණයක් අහිමි වුණහම තමයි ගොපල්ලට තේරෙන්න ගන්නේ ගවයෝ අඩුයි කියලා ඉතින් ඒකට විශාල ප්‍රමාණයක් තමන්ට නැති වෙලා එහෙම දන්නේ නැති ගොපල්ලෙක් ඉන්නවනම් ඒ ගොපල්ලා ගවයෝ පරිහරණයට සුදුසු නැහැ රූපය දන්නේ නැත්නම් න රූපඤ්ඤෝ හෝති රූපය දන්නේ නැත්නම් මේ ගව ගණයා පරිහරණයට ඒ ගොපල්ලා සුදුසු නැහැ ඒක තමයි පළවෙනි කාරණාව එතකොට දෙවෙනි කාරණාව න ලක්ෂණ කුසලෝ හෝති ලක්ෂණය දැනගන්න ඕනේ මොකද්ද ලක්ෂණය දැනගන්න ඕනේ කියලා කියන්නේ මේ ගවයන් හඳුනාගන්න එක එක ලකුණු කොටලා තියෙනවා අපි නම් කියනවා මේ හන ගහනවා කියලා එක එක කෙනාගේ ගවයෝ ඉන්නවා ඒ නිසා සමහර වෙලාවට ගවයෝ අයිතිකාරයාගේ නමේ මුල් අකුර ගවයාගේ ශරීරයේ ලකුණක් හැටියට තියලා තියෙනවා එහෙම නැත්නම් වෙනත් තමන්ට ආවේනික වෙච්ච ලක්ෂණයක් ගවයාගේ ශරීරයේ පිහිටවල තියෙනවා ගවයෝ හඳුනගණ්ඩයි මේ ලක්ෂණේ පිහිටවල තියෙනවා ඒ ලක්ෂණේ මනාව දන්නේ නැත්නම් ඔහුට තම ගව ගණයා හඳුනගන්න බැරුව යනවා ඒ ගව ගණයා පරිහරණය කරන්න ඔහුට අපහසු වෙනවා එහෙනම් න ලක්ෂණ කුසලෝ හෝති තමන්ගේ ගවයන්ගේ ලක්ෂණේ හඳුනනවා නම් අනුන්ගේ ගවපට්ටියක නමුත් තමන්ගේ ගවයෝ ඉන්නවා දැක්කොත් ආපහුවාම දක්කලා මෙහාට ගන්න පුළුවන්කම තියෙනවා එහෙනම් ලක්ෂණය හොඳට හඳුනගන්න ඕනේ ඒක දන්නේ නැත්නම් ඔහු ඒ ගව ගණයා පරිහරණයට සුදුසු නැති කෙනෙක් තුන්වෙනි කාරණාව න ආසාමිකං සාටිකං හෝති එහෙම සඳහන් කළේ මේ ගවයන්ගේ ඇඟේ මැස්සෝ ඇවිල්ලා බිත්තර දානවා ඉතින් මැස්සෝ බිත්තර දානවා කියලා කියන්නේ ඊට පස්සේ හැදෙන්නේ පණුව එහෙනම් මේ මැසි බිජුවට හඳුන ගන්න ඕනේ හඳුනගෙන වහාම මැසි බිජුවට ඉවත් කරන්න ඕනේ එහෙම ඉවත් කළේ නැත්නම් ඒ ගවයාගේ ශරීරයේ පණුව පැතිරිලා සමහරලාට ගවයාගේ උදරය දක්වාම පණුව පැතිරලා යනවා එහෙම වෙන්න ගත්තාම ගව ගණයා වේගෙන් ලෙඩ වෙනවා කෘෂ වෙනවා ශක්තිය නැතුව යනවා කිරි දෙන දෙන්නුන්ට කිරි නැතුව යනවා ඊට පස්සේ ඒ තත්ත්වයේ බොහොම උග්‍ර වෙලා ගවයෝ මැරෙන්න පටන් ගන්නවා එහෙනම් ගව පාලකයා දැනගන්න ඕනේ මේ මැසි බිජුවට කොයි කාලෙට මැස්සු වැඩිද ගවයාගේ ස්වභාවය දැක්කහම මෙයාට මේ වාගේ කෘමි උවදුරක් තියෙනවා එහෙනම් වහම සුවපත් කරන්න ඕනේ මෙන්න මේ වාගේ සත්තුන්ට කෘමි උවදුර ඇති වෙන එක බහුලයි ඉක්මන් ඒ සත්තු ගැන විශේෂයෙන් පරීක්ෂාකාරීව ඉන්න ඕනේ එහෙම ඉඳලා මේ මැසි බිජුවට ඉවත් කරන්න ඕනේ ගොපල්ලාට එහෙම අවබෝධයක් නැත්තම් එහෙම නොකරනවා නම් ඔහු ගව ගණයා පරිහරණය කරන්න සුදුසු කෙනෙක් නෙමෙයි කියලා දේශනා කරනවා හතර වනය වහන්න ඕනේ ගවයන්ගේ තුවාල හැදෙනවා තුවාල හැදුනහම බෙහෙත් දාලා තුවාලේ වහන්න ඕනේ එහෙම නැත්තම් ඒ තුවාලය හරහා විෂ බීජ පැතිරෙන්න පටන් ගන්නවා එක්කෙනෙක් රෝගී වුණොත් සමහර වෙලාවට තව ගවයෝ ගානක් රෝගී වෙන්නත් පුළුවන් එයාගේ ශරීරයෙන් පැතිරලා යන විෂ බීජ නිසා බොහෝ දෙනෙක් රෝගී වෙන්න පුළුවන් අන්න ඒක නිසා මේ තුවාල හැදෙනකොටම බෙහෙත් කරන්න ඕනේ තුවාල වැඩි වෙන්න කලින් බෙහෙත් කරන්න ඕනේ බෙහෙත් කරලා තුවාල වහන්නත් ඕනේ සඳහන් කළා මේ දවල් කාලේ කැලෑවෙත් යනවා මේගොල්ලෝ ඊළඟට වතුරෙත් යනවා නැවත හවසට ගෙනල්ලා ගාලට දානවා කැලේ යනකොට සීරිලා උල් ඇනිලා පාදවල තුවාල හැදිලා එහෙම නැත්නම් හදිස්සියේ විශාල ගව පිරිසක් යනකොට සමහර කට්ටිය ටිකක් ඇන ගන්නවා එක්කෙනෙක් වේගෙන් තල්ලු වෙලා ගිහිල්ලා උලක් උඩ වැටෙන්න පුළුවන් ගහක තියෙන නට්ටක ඇමිනෙන්න පුළුවන් ඔය වාගේ ක්‍රමයක තුවාල හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි
එතකොට වතුරේ බැස්සත් මේ පිරිසිදු වතුරේම යනවා කියලා එකක් නැහැ. ඉතා පිරිසිදු මඩ වතුරෙත් පීනලා යනවා. එහෙම ගියාම මේ තුවාල වැඩි වෙන්න ඔඩු යන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒ නිසා ගවයෝ ටික ගාල් කරාම මේ කරුණු පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනද කවුද තුවාල කරගෙන තියෙන්නේ? මේ මේ කාරණා ඔහු හොඳට දැනගන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඊළඟට පස්වෙනි කාරණාව දුම් අල්ලන්න ඕනේ. පස්වෙනි එක තමයි දුම් අල්ලන්න ඕනේ. මොකටද දුම් අල්ලන්නේ? කැලෑවෙත් ගිහිල්ලා මඩ වතුරෙත් ගිහිල්ලා කෘමි සත්තුන්ගේ උවදුරු ඇති වෙලා තියෙනවා. අනික මදුරුවක් වැඩි වෙන කාල තියෙනවා. ඉතින් මදුරුව ගවයන්ට දෂ්ට කරන මදුරුවත් ඉන්නවා. ඉතින් මේ මදුරු උවදුරු නිසා මිනිස්සු ලෙඩ වෙනවා වගේම ගවයොත් ලෙඩ වෙනවා. ආන් ඒක නිසා ගවයෝ ගාලට දාලා දුම් අල්ලන්න ඕනේ. ඒ ඉන්න කෘමි සත්තු එතකොට සෑහෙන ප්‍රමාණයක් ගවයන්ගේ ගාලෙන් අයින් වෙලා යනවා. එහෙනම් දුම් ඇල්ලීම කරන්න කියලා සඳහන් කරනවා පස්වෙනි කාරණාව. එතකොට දුම් අල්ලන්නේ නැත්තම් ඒත් ගවගණයා පරිහරණයට ඒ ගොපල්ල සුදුසු නෑ. හයවෙනි කාරණාව දේශනා කරනවා ගොපල්ලා තීර්ථය දන්නේ නැත්තම් ඒ ගොපල්ලත් ගවයෝ පරිහරණයට සුදුසු නෑ. මොකද්ද මේ තීර්ථය කියලා කියන්නේ? ගඟට බැසිය යුතු තැන. ගවයන්ට පැම්පවන්න ගියහම එහෙම නැත්නම් ගඟෙන් එතර කරන්න වෙච්චහම මේ ගඟේ හැමතැනින්ම ගඟට බහින්න බෑ. සමහර තැන්වල ඉවුරේ බැහැලා යන්න පුළුවන්. සමහර තැන්වල ඉවුරේ එක තැනම ගැඹුරුයි. ගවයෝ එතෙන්ට ගියොත් ගඟට වැටිලා වෙන කරදර වලට පත් වෙන්න පුළුවන්. අනික ගඟ මැද වලවල් තියෙන තැන් තියෙනවා. අපි කියනවට කලි තියෙනවා කියලා. ওই ගඟ ඉවුරු අයිනේ තමයි වැඩිපුර මේ වලවල් හැරිලා ওই කලිය කියන ලොකු ගැඹුරු තැන් තියෙන්නේ. එහෙම තැන් තියෙන්න පුළුවන්. ගවයෝ කෙලීම ගිහලා එහෙම තැනක බහින්න පුළුවන්. එහෙම වුණොත් ගිලෙනවා. එතකොට මේ ගවයෝ ගඟ හරහා එහා මෙහා කළ යුතු තීර්ථය දැනගන්න ඕනේ. මොකද ගඟ මැද්දේ පෑදුන ගලුත් තියෙනවා. සමහර දෙක කකුලක් උස්සලා තියහම ඒ කකුල රඳව ගන්න තැනක් නැති නිසා ඈතට ලිස්සලා ගිහිල්ලා ගවයා ගලේ ඇනිලා තුවාල වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, ගඟේ කිඹුල්ලු ඉන්නවා. කිඹුල්ලු වැඩිපුර ගැවසෙන තැන් තියෙනවා. එහෙනම් කිඹුල්ලු මගෑරලා, වලවල් මගෑරලා, දියසුලි මගෑරලා, ගල් වැඩිපුර තියෙන හරිය මගෑරලා ගවගණයා පහසුවෙන් ගඟෙන් එතර කරන්න පුළුවන් තීර්ථය ගොපල්ල දැනගන්න ඕනේ. ගොපල්ල ඒ තීර්ථය දන්නේ නැත්තම් ඔහුගේ ගවපට්ටිය වැඩෙන්නේ නැහැ. දවසින් දවස පරිහානියට පත්වෙන එක තමයි වෙන්නේ. එහෙනම් තීර්ථය නොදන්නා ගොපල්ලා ගව පරිහරණයට සුදුසු නැහැ කියලයි දේශනා කරන්නේ. නපීතං ජානාති. ගඟට පැම්බොන්න ගියහම මේ විශාල ගවපට්ටිය ගොපල්ලා දැනගන්න ඕනේ ඔක්කොම වතුර බීවද කියලා. ඒක දක්ෂ ගොපල්ලෙකුට තමයි කරන්න පුළුවන් වෙන්නේ. ගවයෝ දාස් ගානක් ඇවිල්ලා ගඟට වැස්සහම වතුර බොන්න සෑහෙන වෙලාවක් යනවා. දිගටම ගවයෝ පරිහරණය කරන ගොපල්ලෙක් නිසා ඔහු දැනගන්න ඕනේ මෙන්න මේ පැයක් යනකොට, එකහමාරක් යනකොට, දෙකක් යනකොට නම් ගවයෝ ඔක්කොම පැම්බිලා ඉවර වෙනවා. එහෙමනම් ඒ කාලේ ගත වෙනකන් ඔහු ඉන්න ඕනේ. එතකොට තමයි ඔක්කොම පැම්බොන්නේ. නැත්තම් අද පැය භාගිකින් ආපහු ගොඩට ගන්නවා, ඊළඟ දවසේ පැයකින් ගොඩට ගන්නවා, තව දවසක තව විනාඩි ගණනකින් ගොඩට ගන්නවා. ඉතින් ඔක්කොම බීලා බීවද නැද්ද කියලා දන්නේ නැහැ. අනිත් එක මහ ගවයෝ ඉන්නකොට, ශක්තිමත් ගවයෝ ඉන්නකොට පොඩි ගවයන්ට වතුර බොන්න අමාරුයි. පොඩි සත්තු ඉස්සරලා බැහැලා හිටියත් අගෙන් ඔළුවෙන් එහාට මෙහාට තල්ලු කරලා ලොකු අය ඉස්සරහට ගිහිල්ලා වතුර බොනවා. සමහර අය බයට ගොඩට එනවා. ශක්තිමත් ගවයෝ පිරිසිදු වතුර බොනවා. සමහර ගවයන්ට හැමදාමත් හම්බෙන්නේ බොර වෙච්ච අපිරිසිදු වතුර. ඉතින් එහෙම බීලත් ගවගණයා ලෙඩ වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට සමහරට අද බොන්න හම්බුනෙත් නැහැ, හෙට බොන්න හම්බෙන්නෙත් නැහැ, අනිද්දත් නැති වුනහම එයා බොහෝම වෙහෙසටපත් වෙනවා. එහෙනම් තම ගවගණයා මනාව පෙන් බීවද කියන කාරණාව ගොපල්ලා හොඳට දැනගන්න ඕනේ. ඒක දන්නේ නැත්තම් ඔහු ගවගණයා පරිහරණයට සුදුසු නැති ගොපල්ලි. ඒක හත්වෙනි කාරණාව. ඊළඟට අටවෙනි කාරණාව සඳහන් කරනවා නවීතින් ඥානාති. යන මාර්ගය දන්නේ නැහැ. ගවය දක්වගෙන යා යුතු මාර්ගය හැම මාර්ගෙම යන්න බෑ. සමහර මාර්ගවල රැට යන්න අපහසුයි. සමහර මාර්ග රැදවල් දෙකම අපහසුයි. නමුත් කරදරයක් නැතුව යන්න පුළුවන් පාර තමයි තෝරගන්න ඕනේ. නමුත් මෙතන ගවගණයා දක්වාගෙන රැට යන්නේ නැහැ. එනම් මේ ගවයෝ තෘණ භූමිය කරා අරන් යනකොට මේ පාර හොඳයි කියලා පාර දැනගන්න ඕනේ. මොකද සමහර වනාන්තරවල පාරවල් දෙපස
සිංහයෝ කොටියෝ වැඩිපුර ගැවසෙන්න පුළුවන්. එහෙම වුණොත් සෑහෙන්න ගවගණයට කරදර කරනවා. අන්න ඒ හින්දා මේ ගොපල්ලා හොඳට වීතිය දැනගන්න ඕනේ, මාර්ගය දැනගන්න ඕනේ. එහෙම නොදන්නා ගොපල්ලෙක් ඉන්නවනම් ඔහු ගවගණයා පරිහරණයට තාම සුදුසු මදි. ඊළඟට පින්නතෙනි ගවයෝ ටික අරගෙන ගියපු මාර්ගයෙන්ම ගවයෝ ටික ආපහු ගේන්නත් ඕනේ. එහෙම නැත්නම් වෙන දිහකට යන්නේ. ආපහු ගවයෝ විශාල ප්‍රමාණයක් විශාල ප්‍රදේශයක කෑම කවලා ගොපල්ලා දක්ෂ වෙන්න ඕනේ. ආපහු යනකොට ගවයෝ ආපහු පාරටම ගවයෝ ටික දැක්කන්ට ඒකත් දැනගන්න ඕනේ. නමය න ගෝචර කුසලෝ හෝති. ගෝචරේ තියෙන තැන දැනගන්න ඕනේ, කෑම තියෙන තැන. දැන් එතකොට මතක තියෙන්න ඕනේ මම පෙරේදා අහවල් ප්‍රදේශයේ කෑම කැව්වා, පළමුදා අහවල් ප්‍රදේශයේ කෑම කැව්වා, ඊයේ අහවල් ප්‍රදේශයේ කෑම කැව්වා, අද කොහාටද ගෙන්නේ? එයා දැනගන්න ඕනේ කෑම තියෙන සහ කෑම නොතියෙන තැන. එහෙම නැතුව ඊයේ පෙරේදා කවාපු තැනටම අදත් දක්වනවා නම් මේ ගවයන්ට බඩපුරා කන්න තනකොළ එහෙ නැහැ. ඒ ප්‍රදේශයට ආපහු යනවා නම් දින 5ක් 7ක් පහු කරලා තමයි කලින් තැනට ආයෙ යන්න ඕනේ. එතකොට තමයි තනකොළ ඇදිලා වැවිලා තියෙන්නේ. එහෙනම් ගවයන්ට බඩපුරා ආහාර ගන්න කොතනද ආහාර තියෙන තැන, කොතනද ඒ තෘණ භූමිය? ආන් මේක හොඳට දැනගන්න ඕනේ. ඒක නොදන්නවා නම් ඒ ගොපල්ලා ගවගණයා පරිහරණයට සුදුසු නැහැ. ඒක නම් වෙනි කාරණාව. ඊළඟට පින්නතුනේ 10 වෙනි කාරණාව, අනවශේෂ දෝහි හෝති. පැටියන්ට ඉතුරු නොකර කිරි දවනවා නම් ඒක සුදුසු නැහැ. අනවශේෂ දෝහි හෝති. පැටියන්ට ඉතුරු කරන්න ඕනේ කිරි. ගවයාගේ දෙනගේ කිරි අරගෙන ඒ කිරි වලින් අපි යැපෙනවා වගේම ඒ දෙනගෙන් යැපෙන ඇගේම දරුවෝ ඉන්නවා කියන කාරණාව ගොපල්ලට අමතක වෙන්න හොඳ නැහැ. එහෙම අමතක කරලා හැමදාම කිරි ටික ඔක්කොම දොවලා ගත්තොත් පැටිය ඇවිල්ලා බොණ්ඩ බලහම යාට කිරි නැහැ. දවසක් දෙකක් තුනක් යනකොට පැටිය බොහෝම තෙහෙට්ටුවටපත් වෙනවා. ඇවිද ගන්නත් බැරි තත්ත්වයටපත් වෙනවා. දෙනගේ ඉස්සරහම සමහරලාට එක්ක පණ නැතුව වැටෙනවා, නැත්නම් මැරිලා වැටෙනවා. ආන් ඒ කාරණාව නිසා මේ දෙන ගොඩාක් කනගාටුවටපත් වෙනවා. ඒ කනගාටුවටපත් වීම තුල ඇය කිරි නිෂ්පාදනය කරන ප්‍රමාණය අඩු කරනවා. නැත්නම් කිරි සංගව ගන්න ප්‍රමාණය වැඩි කරනවා. අනික තමන්ගේ පැටව එහෙම මැරෙන්න ගත්තොත් ගව දෙනක් බොහොම වේගෙන් අභාවයට යන්න පුළුවන්. ඒ නිසා දක්ෂ ගොපල්ලා පැටවුන්ට ඉතුරු කරලයි කිරි දවන්නේ. යම් ගොපල්ලෙක් ඉතුරු නොකරම දවනවා නම් ඔහු ගවගණයා පරිහරණයට සුදුසු නැති කෙනෙක්. අන්තිම කාරණාව 11. ගවයන්ට නායක ගවයෝ ඉන්නවා. ගවගණයාගේ නායකයෝ ඉන්නවා. ගව පීතෘවරු මේ ගවගණයා අතර ඉන්නවා. මොකද දාස් ගණන් ඉන්න ගවපට්ටිනේ. ඉතින් ඒ ගවපට්ටිවල මේ නායක ගවයෝ ඉන්නවා. අපි කලින් කතා කරලා තියෙනවා වෘෂභ, වසභ, නිසභ ආදි වශයෙන් ගවයෝ 100ක නායකයා, ගවයෝ 1000ක නායකයා, සියලුම ගවගණයාගේ නායකයා. ආන් එවන් ගවයන්ට අතිරේක පූජාවන්ගෙන් පූජා කරන්න ඕනේ කියලා කියනවා. මොකද මේ අතිරේක පූජාවන් කියලා කියන්නේ ඒ නායක ගවයෝ හැඳිනගෙන අනිත් ගවයන්ට වඩා ඒ අයට විශේෂයෙන් සලකන්න කියනවා. කරේ මල් මාල බඳින්න කියලා කියනවා. අං වලට රත්තරන් කොපු, රෙදි කොපු දාන්න කියලා කියනවා. ඒ වගේ විශේෂ කාරණාවන්ගෙන් ඔවුන්ට සත්කාර කරන්න කියන හේතුව මේ විශාල ගවපට්ටිය පරිහරණය කරනකොට පාලනය කරගන්න, රැකගන්න, හිරිහැර වලින් බේරගන්න මේ නායක ගවයන්ගෙන් එතකොට ගොපල්ලට හොඳ උපකාරයක් ලැබෙනවා. තමන් වගේම නායක ගවයෝ ඉස්සර වෙලා මැදින් ඉඳලා කෙරවලින් ඉඳලා මේ ගවගණයා රකින්නවා. හැබැයි ඒ ප්‍රධාන ගවයන්ට වැඩියෙන් සලකන්න ඕනේ. හොඳට උපස්ථාන කරන්න ඕනේ. යම් ගොපල්ලෙක් ඒක හඳුනගෙන කරන්නේ නැත්නම් ඔහුගේ ගවගණයා වැඩෙන්නේ නැහැ. ඔහු ඒ ගවගණයා බලාගන්න සුදුසු නැහැ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට ගොපල්ලා සම්බන්ධ කාරණා 11ම අපි මතක් කළා. ඊළඟට පින්නතුනි මේ අංග 11කින් යුක්ත ගොපල්ලා ගවගණයා පාලනයට සුදුසු නැහැ කියන එක අපි නිතරම මතක් කළා. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ ගොපල්ලෙක් උදාහරණයට අරගෙන නැවත මෙම ධර්ම කාරණාව භික්ෂුවකට ආදේශ කරලා ධර්ම දේශනාව සිදු කළා කියලා අපි මුලින් මතක් කළා.
एवमेव को भिक्कवे एकादशहि धम्मेहि समन्नागतु भिक्कु अबब्बो इमस्मिं धम्म विने वृद्धिं विरोल्हिं वेपुल्लं आपज्जितु भागितुन हसे देशना करेनो महानिनि मेन्न मे एकलोस धर्मयंगें युक्त भिक्षुव अभव्ययि भिक्षुत्वयट सुदुसु नै अभव्ययि मे धर्म विने दियुनुव ओहु सलसन्ने नै मे शासने ओहुगें विपुल बावट पत्ते नितने मना व्याप्ति ऐति वेन्नितने आंगे भिक्षुव खाउद शासने नगा हिटवन्न बेरी शासने नगा हिटवन्न नेति भिक्षुवगे लक्षण मोनवाद केन कारणाव बागितुनासे इलागट देशना करनो अर नुसुदुसु गोपल्लगें गवपिरिस वेडेन्नी नै वगे नुसुदुसु भिक्षुवगें शासनेट यहापतकुत नै केन कारणावै मे कथा करन्ने पलविनीक न रूपन्यु होती एनं अपि संधान कला गोपल्ला रूपय दन्ने नै मेतन भिक्षुवटत् संधान करनवा मे भिक्षुव रूपय दन्ने नै हबै मे कारणाव इताम गेंबुरु सह अभिधर्मेन पहेदिली कलेजु करुणा मे रूपय दन्ने नै कियन कारणाव अपि सूत्रेट अनुव यम प्रमाणयक् वितरक् साकच्छा करला देवनि करुणट यै मेतन संधान कला पटवी आपो तेजो वायु केन महाभूत रूप हतरत् उपादाय रूपत् हरियटम दन्ने नै सतर महाभूत रूपत् उपादाय रूपत् हरियटम दन्ने नै तमंगि हितिन अवबोधेन मे पिलिबंदव होयला बललत् होयला बललत् नै रूपय पिलिबंदव ज्ञानय दियुनु करगेन कसीनयक् वडलत् नै रूप ज्ञान दियुनु करगेन कसीन भावना वडलत् नै अभ्यंतर ऊद बाहिर ऊद रूपयन पिलिबंदव ज्ञानयन ऐति करगेनत् नै अभ्यंतर रूपय बाहिर रूपय मे देक पिलिबंदव ज्ञानय दियुनु करला मे अभ्यंतर रूपयय मे बाहिर रूपय कियला मनाव ए कारणाव पिलिबंदव दनगेनत् नै अन्न ए निसा ओहु रूपय दन्ने नै कियला कियना विस्तर करनवा मे रूपय गणन वशेन हा समुट्टान वशेन वर्ग देककिम्म दनगन्न ओने कियला रूपय गन दनगन्नकोट गणन वशेन दनगन्नत् ओने समुट्टान वशेन दनगन्नत् ओने भावनावेदी नमुत् मुलिन्म शील विशुद्धिय इताम वटिनो भावनाव सार्थक करगन्न बलापुरुत्ति वेनोनं यम केने ए भावनाव सार्थक वेन्न शील विशुद्धिय अवश्यमयि शील विशुद्धिय यम तनक नैद्द चित्त विशुद्धिय ओहु लंग नै यमे चित्त विशुद्धिय बलापुरुत्ति वेनोनं ओहु मुलिन शील विशुद्धिय संपूर्ण करगत युतुयि केन कारणाव मनाव पहेदिली करला इन पशुव तमयि नाम रूप वेंगेला पेंट पटंगन चित्त विशुद्धि समाधि प्रथम ध्यान मट्टम दक्वा गमन कर चित्त विशुद्धि मना चित्त विशुद्धि भावना हट वित समाधिगत वेन्डोने नमक मिथन संधान करना मेन मे नाम रूप वेंगेला पेन मट्टमे ज्ञान यम के लबागत इन पशु इदिरियट यंड हरी लेसी नाम रूप पेंड पटंगत्तु एक हरियट अवबोध करगत्तु पेनिल वितरक बे अवबोध वेंडत्तु ने आंगे का संधान कले नाम रूप वेंगवेला पेन मट्ट में ज्ञानयक् लबेन्ने इंग पशु आई कियला कुमक इंग पशु द मना चित्त विशुद्धिय किंग पस्से तमाई मे नाम रूप वेंगवेला पेन नाम मोनवद रूप मोनवद नाम रूप परिच्छेद कियला कथा करनवा नाम रूप देख वेन वेनम वेंगला पेन काटद होंद चित्त विशुद्धिया तीन केनिकुट इदिरियट यंड लेसी वेन्ने नाम रूप गेन होंद अवबोध तीन केनिकुट वितराई चित्त विशुद्धिये क्रमानुकूल इदिरियटम गमन करन्न पुलुवन वेन्ने मे नाम रूप पिलिबंदव मना अवबोधयक् तीन योगावचरयेकुट वितराई कियला संधान कला नोदन्न केना इदिरियट यनवट वडा पेटलिंड पटंगन मेहम उना मेहम उना मेहम देखा मे विधिट उना दनेन्नतु गिया नोएक देवल कीला कथा करना अवस्था आन
සමහරකට බය වුණා කියලා කියනවා උස්ම වැටෙනවද කියලා පස්සේ කල්පනා කළා කියනවා මේ වගේ නොයේක් ප්‍රශ්න වලට මුහුණ දීපු අවස්ථා තියෙනවා ඒ කාරණාව හරියටම තේරුම් අරගෙන දැනගෙන අවබෝධ කරලා නැති හින්දා එහෙනම් රූපය දන්නේ නැහැ කියලා කියන්නේ මෙන්න මේ කාරණා පිළිබඳ මන අවබෝධයක් නැහැ කියන එකයි යම් භික්ෂුවකට ඒ අවබෝධය නැත්තම් ඒ භික්ෂුවට ඒ පැවිද්ද බලාපොරොත්තු විදිහට දිනු කරන්න පහසු නැහැ ඒක වෙන්නේ නැහැ සුදුසු නැහැ කියලා දේශනා කරනවා දෙවනි කාරණාව පැහැදිලි කරනවා න ලක්කන කුසලෝ හෝති ලක්ෂණය දන්නේ නැහැ දැන් ගොපල්ලා ගවය හඳුනගන්න ගවයන්ට තියලා තියෙන වෙර ලකුණ ගොපල්ලා හොඳට දැනගන්න ඕනේ ඒක දන්නේ නැති ගොපල්ලා ගවගණය පරිහරණයට සුදුසු නැහැ එහෙනම් මෙතනත් සඳහන් කරනවා දැන් භික්ෂුවගේ මට්ටමින් නලක්කන කුසලෝ හෝති ලක්ෂණය දන්නේ නැහැ මොකක්ද ලක්ෂණය කියවේ කර්ම ලක්ෂණය තමයි මෙතන විශේෂයෙන් සඳහන් කරන්නේ කර්ම ලක්ෂණය කියලා එතන කියහම බාල ලක්ෂණය හඳුනා ගන්න ඕනේ පඬිත ලක්ෂණය හඳුනා ගන්න ඕනේ මොහු බාලේක්‍ය මොහු පඬිතේක්‍ය සමාජ ජීවත් වෙනකොට බාලයයි පඬිතයයි විශේෂයෙන් හඳුනා ගන්න ඕනේ හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හැම මොහොතකම බාලයාගෙන් ඉවත් වෙන්න කියලා. ඉතින් බාලයා අඳුරන්නේ නැත්තම් කොහොමද බාලයාගෙන් ඉවත් වෙන්නේ? ඒ නිසා ඉස්සරලා බාලයා හඳුනා ගන්න ඕනේ. ඒ නිසා බාලයා හඳුනා ගන්න ක්‍රමය වෙනම භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ පැහැදිලි කරනවා. අපිත් හැමදාම කියන මේ මා රැස් කරගත්ත කුසලයේ බලෙන් මට කවදාවත් බාල සමාගමයක් නොවේවා. මා මේ බාල සමාගම මට බාල සමාගමයක් නොවේවා. සතං සමාගමෝ හෝතු මට සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා අපි ඔක හැමදාම කියනවා නමුත් කියලා එළියට එනකොට එහෙනම් අඳුරන්න දැනගෙන ඉන්න ඕනේ කෝ බාලයා කවුද බාලයා කවුද පඬිතයා අඳුරගෙන බාලයා ඉවත් කරලා පඬිතයත් එක්ක කටයුතු කරන්න ඇති ඕක වෙන්න බාලයා අඳුරන්න එපේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ බාලයා කොයි වගේද කියලා කරුණු පැහැදිලි කරනවා බාලයා කයින් කළොත් වැරදි වැඩ එක්කෝ සත්තු මරනවා නැත්තම් හොරකම් කරනවා එහෙම නැත්තම් වැරදි කාමසේවණිට යනවා කවුද බාලයා කයින් කළොත් අයහපත් වැඩ කායික කර්ම පිරිසිදු නැහැ මේකෙන් අඳුනගන්න ඕනේ ඔහු බාලේ කියලා වාචසික කර්ම පිරිසිදුත් නැහැ කටහැරියොත් බොරුවක් ඇත්ත නොකියන මොනම නෙමෙයි වැඩිපුර කියන්නේ බොරු ඇත්ත ඇති හැටියෙන්ම කියන්නේ පෙයි කියන්නේ ඇත්තක් තමයි නමුත් ඒකට තමන් එකතු කරපු කරුණු ගොඩක් තියෙනවා සමහර අයගේ කතාවල් වල. එහෙම දේවල් වෙලා නැහැ. නමුත් තමන් තමයි එකතු කරලා තියෙන්නේ. එහෙම හිතහම මේ බාලයෝම තමයි හැම තැනම දකින්නේ. පඬිතුව දකින්නේ ඉන්නේ හරිම අඩුවේ. ඔය අන්තර්ජාල මට්ටමින් බැලුව යම් කාරණාවක් යම් ප්‍රවෘත්තියක් වෙන්නලා තියෙනවා. ඒක කියලා තියෙන්නේ නම් ඒක බලන්න හිතෙනම කතාවක්. නමුත් ඒකට ගිහිල්ලා බලහම එහෙම දෙයක් මොකවත් අපි බලාපොරොත්තුන මට්ටමේ දෙයක් නෑ මොකද කියපු දේ තව ලොකුවට සරු කරලා කියලා තියෙනවා ඉතින් ඇත්ත ඇති හැටියට කියලා කියලා නෑ එහෙමනම් මුසාවාද බොරු කියනවා කේලම් කියනවා පරුස වචන කියනවා හිස් වචන කියනවා අපි අතර ඉන්න ඕන තරම් එහෙමයි ඇත්ත ඇති හැටියට කතා කරන්නේ ඊළඟට පරුස වචන පිසුන වචන සම්පප්‍රලාප වුණ තරම් ඕනතරම් තියෙනවා එහෙම අයගේ වචන විශ්වාස කරන්න හරි අමාරුයි ඇත්ත ඇති හැටියටම කියන්නේ නැති හින්දා ඇත්ත කියනවා සිදුවුන දේම නෙමෙයි කියන්නේ එතකොට ඒත් කියලා තියෙන්නේ එහෙමනම් බොරුවක් ඇත්ත ඇති හැටියටම කියලා නැහැනේ ඒත් කියලා තියෙන්නේ එහෙමනම් බොරුවක් මේ තමයි බාලයාගේ හැටි කායික ක්‍රියා හොඳ නැහැ වාචසික ක්‍රියා හොඳ නැහැ හිතුවොත් හිතන්නේ පව්කාර සිතුවිල්ල එක්ක ගහන්න නැත්තම් මරන්න එහෙම නැත්නම් අනුන්ගේ දෙයක් කඩාගන්න එහෙම නැත්නම් අනුන්ගේ දෙයකට ලෝභ කරනවා කවදා හරි මට ලැබෙන්න කියලා මේ හිතුවොත් පව්කාර සිතුවිල්ලක්මයි තියෙන්නේ දැන් එතකොට කවුද මේ ආම් බාලයා හඳුනා ගන්න ඕනේ බාලයා එතකොට කොහොමද පඬිතයා හඳුනා ගන්නේ කායික ක්‍රියාවත් හොඳයි වාචසික ක්‍රියාවත් හොඳයි මානසික ක්‍රියාවත් හොඳයි මේ තමයි පඬිතයා ඇසුරු කරන්න කීවේ පඬිත පුජ්‍යලේ පඬිතෙක් ඇසුරු කළොත් තමයි දිනුවක් තියෙන. එනම් බාල ලක්ෂණය මොකද්ද? පඬිත ලක්ෂණය මොකක්ද? එනම් ලක්කන කුසලෝ හෝති. මෙන්න මේ ලක්ෂණය දැනගන්න ඕනේ.
न लक्कन कुशलो होती एक धन्य नेत्तं ओहुट मे जीविते दीवुनुवक लबन्न हम्बेन्ने न मोकद बालया पंडितया वें करला असुरु करगत्ते नेत्तं वेडिपुरम इन्ने बालयो अपिट यन्न वेन्नेत् बालयंगे पस्सेम पस्सेम तमयि ए कारणव पहेदिलि करनकोट अपे बुदुरजानन् वहन्से तवत् बोहो करुणु देक्कुवा लंग हिटगेन हिटियत् लंग इन्न केनाट बालय हिरिहर करनवा लंगम हिटगेन हिटियत् बालयगे स्वभावे हिरिहर करनवा ඒ කාරණෙන් ඔහු බාලයක් කියලා දැනගන්න ඕනේ. ඊළඟට සඳහන් කළා විශේෂයෙන් දැනගෙන බාලයයි පඬිතියයි වෙන් කරගෙන ඇසුරු කරන්න ඕනේ. නමුත් යම් භික්ෂුවක් හොඳට ධර්මයේ විනය දන්නවා නම් මේ තවත් පැත්තක් පැහැදිලි කරනවා එතකොට. යම් භික්ෂුවක් ත්‍රිපිටකයම හොඳට දන්නවා. හොඳට දේශනා කරන්නත් දන්නවා. තමනුත් දන්නවා කියලා දෙන්නත් දන්නවා. එහෙම භික්ෂුවක් ඇසුරු කරන්න වැඩි දිනෙක කැමති නමුත් සඳහන් කරනවා ඒ දේශනාවත් හොඳයි ඒ අවබෝධයත් හොඳයි නමුත් දේශනාවෙන් තොරව විවේකීව ඉන්න වෙලාවක ගියොත් කතාවට එක්ක කතා කරන්නේ සම්ප්‍රලාපයක් නැත්නම් අල්ලාප සල්ලාපයක් මටත් වැඩක් නැහැ ආගෙන ඉන්න කෙනාටත් වැඩක් නැහැ සම්ප්‍රලාප ඒව නැත්නම් බොහොම සරයි පරුසයි නිතරම පරුස වචන තමයි කියන්නේ වචනේ පරුස වචන කතා කරනවා කියන්නේ හැම වෙලාවෙම සැර කරනවා බනිනවා. ඒ වගේ මුසාවාද නොකීවත් පරුස වචන පිසුන වචන සම්ප්‍රලාප තියෙනවා. එතකොට අපිට සිහි තියෙන්න ඕනේ. මොකටද? දේශනා කරන වෙලාවට අහනවා. මොකද හරියට දේශනා කරනවා පැහැදිලි කරලා දෙනවා හොඳයි. හැබැයි නිකන් ඉන්න වෙලාවට කතාවට නොයා ඉන්න වගේ බලා ගන්න ඕනේ. මොකද එක්ක පරුස වචනය නැත්තම් සම්ප්‍රලාපය මේ আদি දෙයක් තමයි කතා කරන්නේ. ඒ හින්දා බන කියන වෙලාවට යනවා, නිකන් ඉන්න වෙලාවට ඇසුරට යන්නේ යන්නේ නැහැ. ඊළඟට සඳහන් කළා බාගිතුන් වහන්සේ දේශනා කරපු හැටි අසේවනාච බාලාන. ඉස්සරළම දේශනා කළේ බාලයන් ආශ්‍රයත් හරින්න කියලා. පඬිතුව ආශ්‍රය කරන්න කියලා නෙමෙයි ඉස්සර දේශනා කරලා තියෙන්නේ. බාලයෝ අත්හරින්න කියලා. බාලයෝ අත්හරින්න කියලා දේශනා කරලා තමයි පඬිතුව ඇසුරු කරන්න කියලා දේශනා කළේ. එහෙම කියලා හිතලා අපිට බේරෙන්න බැරිද අපිට එහෙම හිතෙන්නේ නැද්ද මේ කරුණු කියනකොට හිතෙන්න පුළුවන් ඉතින් දැන් මේ ධර්ම කාරණා දැනගන්නකොට හිතන වෙන අහවලත් බාලයෙක් නේ අහවලත් බාලයෙක් නේ අහවලත් බාලයෙක් නේ එතකොට දැන් කවුරු එක්කද ඉන්නේ කවුද ඇසුරු කරන්නේ නමුත් ඒගොල්ලන්ගේ මට බලපෑමක් නැහැ නේ මම පින්කම් කරනකොටත් උදව් කරනවා මට සිල් ගන්න යන්නත් උදව් කරනවා මම භාවනා කරන තැනටත් ගෙනහිල්ලා ඇරලා එනවා ඉතින් මට බාධාවක් නැහැ කියලා හිතෙනවා නමුත් පින්නතුනි අකුසලයේ කියන එක හරි බලවත් අකුසලයට වඩා කුසලයේ බලවත් නමුත් මේ දිවි හිමියෙන් සිල් රකින්නවා කියලා පොරොන්දු වෙච්ච කෙනෙක් බුදුරජාණන් වහන්සේට හැබෑම කීකරු වෙච්ච ශ්‍රාවකේ ආයෙ පව් කරන්න පුළුවන්ද අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බපා පස්ස අකරණං සියලු පව් නොකරන්න කුසලස්ස උපසම්පදා සියලු කුසලයන්හි ඇසිරෙත් එතකොට සියලු පව් නොකරන්න කියලා බාගිතුන් වහන්සේ දේශනා කළේ අපිට අම්මා ඇවිල්ලා කියනවා මෙන්න මේ ටික කරන්න එපා. එහෙම නැත්නම් අම්මා ඇවිල්ලා සීමාවක් වෙන්නනවා සෙල්ලම් කරන්න ගියහම මෙතනින් එහාට යන්න එපා. එතකොට යම් දරුවෙක් අම්මා එපා කියලා කියපු සීමාවෙන් එහාට යනවා නම් ඒ දරුවා අම්මට කීකරුද? ගුරුද? කීකරු නැහැ. කීකරු නැත්නම් නිතර අකීකරු වැඩ කරන්න ගියොත් මවගේ සෙනෙහසත් ගුරුවරයාගේ සෙනෙහසත් ඔහුට ලැබෙන ප්‍රමාණය සීමා සහිත වෙනවා ඒක අඩු වෙනවා. අකීකරු දරුවේ අකීකරු ශිෂ්‍යයෙක් වෙන තැනට යනවා එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ
සබ්බ පාපස්සා කරලා සියලු පව් කරන්න එපා සියලු පව් කරන්න එපා කියලා දේශනා කරලා තිනකොට අපිට ඕන හැටියට ජීවත් වෙන්න පුළුවන් ද අපිට හැබෑම ශ්‍රාවකෙක් වෙන්න නම් කීකරු ශ්‍රාවකෙක් වෙන්න නම් සියලු පාපයන්ගෙන් වළකින්න ඕන නේද ඉතින් ආන් එහෙමනම් අර බාලයා ඉතාම සමීපයි මට ඔහුගේ මට කරදරයක් නැහැ මට වරු කියන්නෙත් නැහැ හැම දෙයක්ම අපේ කරලා දෙනවා හැබැයි අපිට හොර වැඩ නොකලට අපිට බොරු නොකීවට එළියේ ගිහිල්ලා හොර වැඩ කරනවා එළියේ ගිහිල්ලා ඔහුගේ කායික ක්‍රියා හොඳ නැහැ වාචසික ක්‍රියා හොඳ නෙත් නැහැ මානසික ක්‍රියා හොඳ නෙත් නැහැ දැන් වැරදි වැඩක් කරලා සමහර වෙලාවට පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ලා දැන් උසාවි දාන්නයි යන්නේ දැන් එතකොට මොහු කල්පනා කරනවා මොකද කරන්නේ අහවල් මහත්තයාට කිව්වොත් අහවල් නෝන මහත්මයාට කිව්වොත් ඒගොල්ලෝ නම් එක වචනයයි කියන්න ඕනේ මං එළියේ ඒකත් හොඳටම දන්නවා ඊට පස්සේ අපිට කියනවා මම එදා හිටියේ ඔබත් එක්ක කියලා කියන්නේ ඔච්චරයි කියන්න ඕනේ වෙන මුකුත් එපා මම එදා ඔබත් එක්ක අහවල් ගමන ගිහිල්ලා හිටියේ කියලා කියන්න මං ඒ පිරිසේ හිටියේ නෑ කියන්න ඉතින් වචන දෙක තුනයිනේ දැන් මෙයාගෙන් මට තිබ්බ උදව් ගැන කල්පනා කරනකොට දැන් ඉතින් මේ වචනේ නොකියත් බෑ නමුත් බුදුරජාණන් වහන්සේට දුන්න පොරොන්දුවක් තියෙනවා දිවි හිමියෙන් බොරු කියන්නේ නෑ කියලා ඒක කඩලත් බෑ දැන් තමයි අසරණ වෙන උපරිමයේ අසරණ වෙන්නේ දැන් මේ අසරණ වෙන්නේ කවුරු හින්දාද බාලයෙක් හින්දා මේ බාලයා ඇසුරු නොකළනම් මට මේක වෙන්නේ නෑ තමන් තමයි තීරණය කරන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ පැත්තේ හිටගන්නවද නැත්නම් බාලයාගේ පැත්තේ හිටගන්නවද කියලා ඔහු මාත් එකයි ජීවිතේට කවදාවත් කතා කරන එකක් නෑ භාග්‍යතුන් වහන්සේගේ පැත්ත ගත්තොත් ඔහුගේ පැත්ත ගත්තොත් මම භාග්‍යතුන් වහන්සේට බොරු කරපු කෙනෙක් වෙනවා ඔබ තීරණය කරන්න ඕනේ මොකද්ද කරන්න කියලා අන්න එහෙම අපහසුතාවයන්ට පත් නොවෙන්න තමයි බාලයා තැරලා දාන්න කිව්වේ ඔයිට වඩා දරුණු දේවල් වලට මැදි වෙන්න වෙනවා බාලයා ඇසුරු කරන නිසා බාල ආශ්‍රය මොන ක්‍රමයකින් හරි අපි නිරයට ගෙනියනවාමයි ඒක භාග්‍යතුන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දැකලා දේශනා කළේ අසේවනාච බාලාණන් කියලා. ඒක අපිට තේරෙන තැනකට වඩා භාග්‍යතුන් වහන්සේට තේරෙන මට්ටම අපිට වඩා අප්‍රමාණ මට්ටමින් තේරෙනවා. ඒ හින්දා වචනේට කීකරු වෙන්නේ තියෙන්නේ ශ්‍රද්ධා මාත්‍රයෙන් සරණ යන්නයි අපිට පුළුවන්. එපා කියලා තියෙනවා නම් එපා. අය ඔහොම කළාට මෙහෙම වෙනවද? මෙහෙම කළාට එහෙම කියන්නේ ඇයි? අපිට ඒක තර්ක කරන්න දෙයක් නැහැ. අන් ඒ නිසා මනාව බාලයා හඳුනා ගන්න ඕනේ සිහිය ප්‍රඥාව ඇතුවම ඇසුරු කරන්න දේශනා කරපු එක අවසරයක් තියෙනවා මොකද ඒ අවසරය ඔහුට යහපතක් කිරීම උදෙසා බාලයා ආශ්‍රය කරන්න ඉඩක් තියෙනවා අනුකම්පාව නිසා මම වගේ කෙනෙක් මේ කාරණාව කියලා දුන්නේ නැත්නම් මේ පුද්ගලයා සංසාරේ අතරමං වෙන අතරමං විල්ල තේරෙන්නේවත් නැහැ මේත් ලැහැත්ති වෙලා ඉන්නේ ඉතාම බරපතල අපරාධයකට යන්නේ. නමුත් අනුකම්පා කරනවා. අනුකම්පා කරලා කතා කරලා කියනවා මෙහෙමයි උඹ ඔය යන්න හදන්නේ හොඳ ගමනක් නෙමෙයි. ඔගේ විපාකය ආදීනවේ මෙන්න මේ වාගේ එකක්. අවුරුදු කෝටි ගණනකට බැරි වෙයි ගොඩෙන්න. ඒ හින්දා කැමතිනම් නොයා ඉන්න කියලා අනුකම්පා සහගතව අවවාදයක් කරන්න ඇසුරු කරන්න පුළුවන්. ඒ ඇසුර ඔවුන්ගෙන් මට ලාභයක් ලබන්න නෙමෙයි ඔවුන්ට අනුකම්පාව දෙසයි අන්න ඒ තැන පොඩි ඉඩක් දෙනවා බාලයව ඇසුරු කරන්නට ඊළඟට පින්නතුනි පිටකයෙන් අට කතාවෙන් ධර්මයේ දේශනා කරනකොට අපි අර භික්ෂුවක් ගැන සඳහන් කළානේ පිටකයෙන් අට කතාවෙන් හරියට ධර්මයේ දේශනා කරන වෙලාවේ ලං වෙලා අහන්න කිව්වා ඊළඟට දේශනා කළා කැප අකැප කුසල් අකුසල් වැරදි නිවැරදි ගරු කර්ම ලහු කර්ම පිළියම් ඇති වැරදි පිළියම් නැති වැරදි මෙන්න මේ දේවල් හරියට හඳුනා ගන්න බැරි වුණොත් කර්මස්ථානයේ රැක ගන්න බැරි වෙනවා කියලා. අර භික්ෂුව මනාව පිටකෙන් අට කතාවෙන් නිවැරදිව ධර්ම දේශනා කරන ලං වෙලා අහන්න දේශනාවෙන් පස්සේ කතා කරන දේවල් අපේ කර්මස්ථානයේ රැක ගන්න අපහසු දේවල් නම් වහාම දේශනා විවර වෙනකොටම ඉවත් වෙලා යන්න. ඊළඟට දේශනා කළා කැප දේවල් අකැප දේවල් මොනවද කියලා දැනගන්න ඕනේ. දැන් මේ භික්ෂුවට නිදේශනා කරන්නේ. නමුත් මේක සිල් රකින්න ගිහි අයට හරි වටිනවා. කැප දේ අකැප දේ හරියට දැනගන්න ඕනේ. මේක මේ වෙලාවට කැපයි, මේක මේ වෙලාවට අකැපයි.
මේක පිළිගන්නලා නැ ගණ්ඩා කැපයි මේකනම් උදේ දවල් දෙකටම කැපයි ආන් එහෙම කැපා කැපදී හරියටම දන්නේ නැත්තම් නොදන්නකම නිසා සිල් කැඩෙනවා සිල් ආරක්ෂා කරන්න දැනගන්න දෙපෙයි තමන් ආරක්ෂා කරන ප්‍රමාණය දැනගන්න ඕනේ ඒ ප්‍රමාණය කැඩෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ පන්සිල් රැකින කෙනා පන්සිල් රැකෙන ප්‍රමාණයයි කැඩෙන ප්‍රමාණයයි දැනගන්න ඕනේ නැත්තම් එයාට සිල් රකින්නත් බෑ අටසිල් ගන්න කෙනා ඒ සීලේ කැඩෙන හැටි හොඳට දැනගන්න ඕනේ නැත්තම් ඔහුට ඒ සීලේ රකින්නත් බෑ එතකොට අර සුදුසු නැති ගොපල්ල වගේ මේ ඔක්කොම එසීම අවදන්නේ නැත්තම් සාමණේර දස සීලේ රකින්න කෙනා සාමණේරයාගේ දස සීලේ මොකද්ද කියලා දැනගන්න ඕනේ ගෘහස්ත දස සීලේ මොකද්ද කියලා වෙනම දැනගන්න ඕනේ ගෘහස්ත දස සීලයයි සාමණේර දස සීලයයි කියලා කියන්නේ එකම ශික්ෂා පද තමයි තියෙන්නේ නමුත් රකින්න කොට ආකාර දෙකක් තියෙනවා ආන් ඒක නිසා ඒ දෙක දැනගන්න ඕනේ උපසම්පදා සීලය මොකද්ද කියලා උපසම්පදා භික්ෂුව දැනගන්න ඕනේ හැම කෙනෙක්ම තමන්ගේ සීලේ මට්ටම දන්නේ නැත්තම් ඉතින් ඒ සීලේ රකින්න රකින්න බෑ මට ගමනක් යන්න තියෙනවා යන්න ඕනේ හවල් පාරේ පාරේ උනාට මම නතර වෙන්න ඕනේ තැන දැනගන්න දෙපෙයි මම හැරෙන්න ඕනේ තැන දැනගන්න දෙපෙයි මා යා යුතු සීමාව දැනගන්න දෙපෙයි නැත්තම් මට යා යුතු ඉලක්කය හොයාගන්න බෑනේ එහෙනම් රකින්න තියෙන සීලේ සීමාව ප්‍රමාණය ඒක රැකෙන හැටි ඒක කැඩෙන හැටි මේ දේවල් ඔක්කොම දැනගන්න ඕනේ හරියට හරියට සීලයක් ආරක්ෂා කරන්න එහෙනම් කැප අකැපදී මනාව දැනගන්න ඕනේ කුසල් මොනවද අකුසල් මොනවද ඒකත් හරියට දැනගන්න ඕනේ කුසල් අකුසල් පිළිබඳව මනා දැනුමක් තිබෙ නැත්තම් මේ කරනෙව්වා පවුද පින්ද කියලා තේරෙන්නේ නැහැ වැරදි නිවැරදි කර්ම දැනගන්න ඕනේ ගරු කර්ම ලහු කර්ම දැනගන්න ඕනේ මොනවද පිළිතුර මේ ගරු ලහු කියලා කියන්නේ ගරු කර්ම කියන එකට කියනවා බර කර්ම කියලා මේ ජීවිතෙම්ම රහත් වෙන්න හිතාගෙන කෙනෙක් විදර්ශනා වඩනවා විදර්ශනා භාවනාව දියුණු කරන්න ඉතාම උත්සාහ කරනවා අරමුණ මේ ජීවිතෙන් රහත් වෙනවමයි කියන එක බැරි වෙලාවත් නුනොත් ඊළඟ උපදින භවයකත් මේ දියුණු කරපු කර්මස්ථානයේ මට ඉහළට යන්න ලොකු පිටුවහලක් වෙනවා මොකද පෙර පුරුදු කරලා තියෙනවා ඒ නිසා සමහරලාට වාඩි වෙච්ච ගමන් සිත එකඟ වෙනවා සමාධිගත වෙනවා සමහර කෙනෙකුට විනාඩි 5න් 10න් විනාඩි 15න් 20න් හිත සමාධිගත වෙනවා සමහර කෙනෙකුට නම් සතියක් ඉඳගෙන හිටියත් වාඩි වෙලා වෙන මොන මොනවද කල්පනා කරලා නැගිටලා ගිහිල්ලා ඉතියෙන්නේ ලකු වෙනසක් තියෙනවා නමුත් අර ඉක්මනට එකඟ වෙන්නේ ඇයි පෙර පුරුද්දක් තියෙන හින්දා එහෙමනම් මෙතන ගරු කර්ම කියලා කියන්නේ ඒ විදර්ශනා ආදී භාවනා කරමින් කර්මස්ථානයේ රැකගනිමින් පළුදු වෙන්න නොදෙමින් දරණ වීරියට කියනවා ගරු කර්ම ලහු කර්ම ලහු කර්ම කියලා කියන්නේ සසර සැප විඳිමින් ඉදිරියට ගිහිල්ලා ඒ අවසානයේ නිවන් දකින ක්‍රමය සසර දෙව්ලෝ යනවා බඹලෝ යනවා ඉතින් ඒ සඳහා අවශ්‍ය පින්කම් කරනවා දෙව්ලොවට බඹලොවට පාර හදා ගන්නවා වටින්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ අපායට යනවට වඩා ඒක වටිනවා නමුත් තවත් සංසාරේ තැනකට නියඳ හදන්නේ එහෙම නැතුව සසරින් එතර වෙන්නම විදර්ශනා ආදී මේ ක්‍රම අනුගමනය කරනවා නම් එව්ව ගරු කර්ම මේ ලහු කර්ම නරක නෑ නමුත් සසර ඉක්මනට ඉවර වෙන්නේ නෑ යම් පින්කමක් කරාම ඒක අවුරුදු කෝටි ගාණක් විපාක දෙනවනම් ඒ කෝටි ගාණ විපාක දීලා අවසානයේ තමයි නිවන හම්බ වෙන්නේ ඒ වගේ තියෙන අවස්ථා එළඹෙන්න පුළුවන් ඒක හොඳට දැනගන්න ඕනේ ඊළඟට සඳහන් කරනවා පිළියම් ඇති වැරදි පිළියම් නැති වැරදි මේ කතා කරන්නේ භික්ෂුවට මොනවද පිළියම් ඇති පිළියම් නැති වැරදි අපි කියමු සාමණේර භික්ෂුන් වහන්සේ නමක් බරුවක් කීවා ඒකට පිළියම් කරන්න බෑ අය සිවුරු අරවලා යවන්න ඕනේ බොරු කීවා නම් මහානකම නැතුව යනවනේ බොරුවක් කියපු ගමන්ම ශ්‍රමණ ලිංගය විතරයි ඉතුරු වෙන්නේ පැවිද්දෙක් වාගේ පේනවා නමුත් පැවිද්දෙක් නෙමෙයි මේ සාමණේර භික්ෂුව ගැනයි කියන්නේ එහෙම නැත්තම් ගුරුහාමුදුරුව ගාවට ගිහිල්ලා කියහම මං අතින් බොරුවක් කියුණා මට සමාවෙන්න වරද හදාගන්නවා මට ආයි සිල් දෙන්න මම මේ වරද කරන්නේ ආයි එහෙම වුණොත් අනුකම්පා සහගතව සිල් දෙන්න කියලා දේශනා කරනවා. ඉතින් තිසරණයේ සමාදන් කරනකොටම සිල්පද 10ම පිළිහිටනවා කියලායි කියන්නේ ආපහු පාණාදීපාතාවල ඉඳලා කියන්න අවශ්‍ය නැහැ කියලා සඳහන් කරනවා තිසරණ සමාදන් කරාම ඇති. ශ්‍රද්ධා මාත්‍රයෙන් නැත්තම් ඒක එහෙම පිළිහිටණ්ඩයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒක මහා කරුණාවේ තව පැත්තක්. නමුත් වර්තමාන ආචාර්යවරු
තවත් වැඩි හොඳට තිසරණෙහි පිහිටෝලා සිල්පද 10මත් දේශනා කරනවා සමාදන් කරනවා කියලා සඳහන් කරනවා අනුකම්පා සහගත කල්යාණ මිත්‍රයන් වහන්සේලා. එතකොට එහෙනම් දැන් බොරුවක් කියවුනොත් පිළියන්නේ නැහැ. අරින් වෙලා යන්න තියෙන මහානකම අය හදන්න වෙනම උත්සාහයක දෙන්න ඕනේ. බොරුවක් කියවුනොත් කැඩිලා ඉවරයි. නමුත් පිළියම් කරන්න පුළුවන් වෙවා තියෙනවා. විකාල භෝජනයක් වුණොත් මහානකම තියෙනවා. තිසරණේ පිළිහෙන්නේ නැහැ. බොරුවක් කියවුනොත් ගිහි ඔබේ නම් තිසරණයට බාධාවක් වෙන්නේ නැහැ. නමුත් සාමණේර හාමුදුරුවන්ගේ තිසරණයත් එක්කමයි කැඩෙන්නේ. තිසරණයක් නැතු වෙනවා. ඒකයි සාමණේර සීලයේ ගෘහස්ත සීලයට වඩා හරි බලවත්. එහෙනම් ආය තිසරණ සමාදන් කරවන්න ඕනේ. ගිහි කෙනෙකුට නම් තිසරණ තියෙනවා නම් පන්සල් කැඩිලා නම් පන්සල් විතරක් ගත්තත් තිසරණ වලට හානි වෙලා නැහැ. හැබැයි විකාල භෝජනයක් වුණොත් තිසරණයක් තියෙනවා, පැවිද්දක් තියෙනවා, හැබැයි වරදක් වෙලා තියෙනවා. ආන් ඒ වරදට දඬුවම් කරන්න පුළුවන්. ඒක විනයපතේ සඳහන් කරන වැලි දඬුවම්, වත් දඬුවම්. මේ නොයේ වත් පිළිවෙත් ගැන සඳහන් කරනවා. ඉතින් ආචාර්යවරයාට කියන්න ඕනේ. නැත්තම් දුස්සීලයි. මහානකම තියෙනවා දුස්සීලයි. ගින් කියන්න ඕනේ ස්වාමීනි විකාල භෝජනයක් වුණා. ස්වාමීනි ගීතයක් කියවුණා. මේ වගේ වෙච්ච වැරද්ද කියන්න ඕනේ. ඊට පස්සේ දඬුවමක් කරනවා. එමනම් විහාර මළුව දවස් 5ක් තේ හවසේක දිගටම අමදින්නේ. එමනම් බෝ මළුවට වැලි බාල්දි 10ක් ඇදලා දාන්න. දාල තමන්ගෙන් වෙච්ච වැරද්දට සමාවෙන්න කියලා පිළිසිදු වෙන මේ වගේ ක්‍රම තියෙනවා. පිළියම් කරන්න පුළුවන්. එහෙනම් පිළියම් ඇති පිළියම් නැති කර්ම වෙනම තියෙනවා. ඒව දැනගන්න ඕනේ. ඊළඟට උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් නම් පරාජිකා වුණොත් පිළියමක් ඇත්තේම නැහැ. නමුත් සංඝාදිශේසාදී වෙනත් දේවල් වලට ලක්ුණොත් ඒවට වෙනම පිළියම් තියෙනවා. ඒකට පිළියම් ඇති පිළියම් නැති වැරදි දැනගන්න ඕනේ. එහෙම නැත්තම් පිළියම් නැති වැරද්දම කෙරෙනවා. ඒ දන්නේ නැනේ. පිළියම් කරගන්න පුළුවන් එකටත් පිළියම් කරගන්නේ නැහැ. ඒත් දන්නේ නැති හින්දා. එනම් මෙතර කරුණාකාරණ හඳුනාගන්න කියනොත් මේ ඔක්කොම අන්තර්ගතයි. මේ දේවල් හරියටම හඳුනාගන්න බැරි වුණොත් කර්මස්ථානයේ රැකගන්නත් බැරි වෙනවා. කර්මස්ථානයත් බිඳිලා විනාශ වෙලා යනවා. එහෙනම් මේ දේවල් දැනගන්න කියනවා. අන්න ඒ නිසා ගෝපාලකයා පංච ගෝලසෙන් පිරිහෙනවා වගේ සඳහන් කරනවා. රහතන් වහන්සේගේ සීලෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන් හා විමුක්ති ඥාන දර්ශනයෙන් පිරිහෙනවා කියලා. හරියටම ලක්ෂණය, හරියටම කාරණාව නොදන්නව වුණොත් විශේෂයෙන් දේශනා කළ ගෝපල්ලා ලක්ෂණය හරියටම දන්නේ නැත්තම් ගවගණයා හරියටම අඳුරගන්න බැරුව ගියොත් තමන්ගේ ගවගණයා බොහොම ඉක්මනට විනාශ වෙලා යනවා. ගවගණයා බොහොම විනාශ වෙනවා කියලා කියන්නේ තමන් ගෝරසෙන් පිරිහෙනවා. එහෙනම් මේ භික්ෂුන් වහන්සේ අපි මේ කතා කරපු ලක්ෂණ ටික දන්නේ නැත්තම් ගෝපල්ලා ගෝරසෙන් පිරිහුණා වගේ භික්ෂුව පිරිහෙනවා කිව්ව මොන වගේද? රහතන් වහන්සේගේ සීලෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන් හා විමුක්ති ඥාන දර්ශනයෙන් පිරිහෙනවා. ඒ කිවි රහතන් වහන්සේ පිරිහෙනවා කියලාද? රහතන් වහන්සේ පිරිහෙන්නේ නැහැනේ කවදාවත්. ඒක අපි හොඳටම දන්නවා. පිරිහෙන දෙයක් රහතන් වහන්සේට නැහැ. නමුත් මෙතන සඳහන් කළේ රහතන් වහන්සේගේ සීලෙන් කියලා. ඒක හරියටම තේරුම් ගන්න ඕනේ. මොකද යම් කෙනෙක් නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් රහත් නූනත් රහතන් වහන්සේ නමක් වගේ ඉන්න උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ මම රහතන් වහන්සේ නමක් කියලා ලෝකෙට කියන්න කියන එක නෙමෙයි. රහතන් වහන්සේ තමන් වහන්සේගේ සීලය කොහොම ආරක්ෂා කරන්න ඇද්ද? අටසිල් සමාදන් වෙච්ච දවසට කිව්වේ අද දවස රහතන් වහන්සේ නමක් වගේ මං හැසිරෙනවා කියලා. ආන් ඒකයි කිව්වේ රහතන් වහන්සේගේ සීලයෙන් පිරිහෙනවා. රහතන් වහන්සේ සීලයෙන් පිරිහෙනවා නෙමෙයි, රහතන් වහන්සේගේ සීලයෙන් පිරිහෙනවා. ඒ මේ කරුණ හරියට ලක්ෂණය හරියට දන්නේ නැත්තම් කර්මස්ථානයේ වර්ධනය කරගන්නේ නැත්තම් රහත් වෙන්න බෑ. මේ කර්මස්ථානයේ දියුණු කරගන්න එපෙයි. ලබාගත් කර්මස්ථානයේ ලබාගත් විදිහටම තියෙනවා නම් ඒ කර්මස්ථානින් වැඩක් නැහැනේ. ඒක දියුණු කරන්න ඕනේ. දියුණු කරන්න එක යෙදෙන්න ඕනේ. යෙදෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ආංගින්ස සඳහන් කළා ඒක වර්ධනය කරගත්තේ නැත්නම් රහත් වෙන්නේ නැහැ. රහත් වෙන්න බැරි වුණාම
සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන ආදීන් නිතර නිතර පිරිහෙමින් තමයි ඉඳ වෙන්නේ එහෙනම් අපිට වෙලා තියෙන දේම තමයි මේ කියන්නේ රහතන් වහන්සේ සීලයෙන් පිරිහෙන්නේ නැහැ නමුත් අපේ සීලයත් පිරිහෙනවා සමාධියත් පිරිහෙනවා ප්‍රඥාවත් පිරිහෙනවා මේ ඔක්කොම අපි පිරිහෙනවනේ එහෙනම් කර්මස්ථානේ රැකගන්න අපි සමත් නැහැ ඒ කියන්නේ තාම හරියට ලක්ෂණය දන්නේ නැහැ වගේ කියන එකයි රහතන් වහන්සේගේ මට්ටමෙන් පිරිහෙනවා කියලායි මෙතන කියන්නේ. ඉතින් එතකොට අපිට අපේ මට්ටමෙන් නම් කොහොමත් පිරිහිලා තමයි ඉන්නේ කියලා කියලා තියෙනවා වගේ මේ කාරණාව. රහතන් වහන්සේගේ මට්ටමෙන් පිරිහිනවා. ඉතින් මේ වගේ සාකච්ඡා කළොත් තවත් බොහොම ගැඹුරු අර්ථ තියෙනවා. විනෝදිනී අපි මේ ධර්මදේශනාවේ අදට නියමිත කොටස මෙතනින් නිමා කරනවා. මේ ඊළඟ ධර්ම කාරණා ටික අපි ඊළඟ දවසේ ධර්මදේශනාවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ උතුම් ධර්ම දේශනාව මේ ස්ථානයේ දේශනා කරවන්නේ දායකත්වයේ දරපු සත්පුරුෂ දායක පින්නතුන්ට වගේම මේ ධර්ම දේශනාව තවත් බොහෝ දෙනාගේ හිතසුව පිණිස ලක්මැසි ලෝවැසි සියලු දෙනා වෙනුවෙන් බෞද්ධයා ගුවන් විදුලි මාධ්‍යයෙන් ප්‍රචාරය කරවන්නේ දායකත්වයේ දරන අපේ දායක පින්නතුන්ට අපි මේ රැස් කරගත් උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් සියල්ලම අනුමෝදන් වේවා ඒ අයගේ පවුල්වල නිදන ප්‍රාප්තියට පත්වෙච්ච මව්පස පියපස දෙපාර්ශී ඥාති මිත්‍රාදීන් කවුරු හෝ වෙත්නම් ඒ සියලු දෙනාටමත් සුජීවත්ව ඉන්න දෙමව්පියන්ටත් මව්පියෝ නිදන ප්‍රාප්තියට පත්වලා නම් ඒ මව්පියන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා පින්කම සිදු කරන්න දායකත්වයේ දරන ඒ සත්පුරුෂ පින්නතුන් සියලු දෙනාටමත් ඒ අයගේ පවුල්වල දුවා දරුවන්ට මේ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටමත් ඒ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා ඒ පින්නතුන්ටත් සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබේවා අබුද්ධෝත්පාද කාලීක උප්පත්තිය ලැබුවත් නිර්මල ධර්මයම අවබෝධ වේවා ප්‍රාර්ථනා කරන උතුම් නිවන සැප සහිතවම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරලා ආශිර්වාද කරමු. ඔබ අපි මේ පින්කමට එකතු කරගෙන ඔබට අපට මහ කුසල රැස් කරගන්න මඟ සකස් කරන අපේ කල්යාණ මිත්‍ර හේමක ඩයිස්මතිතුමාටත් එතුමන්ගේ ස්වාමි දිනීටත් ඔබ අපි සියලු දෙනාම රැස් කරගත්ත මේ සියලු පින් අනුමෝදන් වේවා. නිදුක් බව නිරෝගී බව චිර ජීවනයේ ලබනවා වගේම තවත් බොහෝ කල් නිදුක්ව නිරෝගීව මෙවන් ලෝක සත්වයාට හිතසුව පිණිස උතුම් කුසල් කටයුතු සිදු කරමින් තමන්ගේ ජීවිතයත් කුසලයෙන් පෝෂණය කරගෙන සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසීම ලබන්න අපි අනුමෝදන් කරන පුණ්‍ය ධර්මයෙන්ුත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු 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 චක්කු මුදපාදී ධර්මදේශනා මාලාවේ අද මෙම ශාසනයේ පැවැත්ම පිණිසත් සසරින් එතර වීම පිණිසත් බෞද්ධයන් විසින් අනුගමනය කළ යුතු පිළිවෙත් ගොපල්ලෙකුගේ චර්යා රටාවන් තුලින් විදහා දක්වමින් මජ්ක්‍ධිම නිකායට ඇතුළත් මහා ගෝපාලක සූත්‍රය ඇසුරෙන් පවත්වන ආරම්භක ධර්මානුශාසනාව පවත්වා වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. මේ සිහිපත් කිරීම මෙව දේශනාව විසිරුවා හැරීමේ දායකත්වයන් පිළිබඳවයි. මහරගම නාවින්න රාජමහා විහාරස්ථානයේ පැවැත්වෙන මෙම දේශනා මාලාව සඳහා දක්වන අනුග්‍රහය වෙනුවෙන් නාවින්න රාජමහා විහාරයේ විහාරාධිපති පූජනීය පරදණ්ඩේ ඉන්දරතන නායක ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී සියලුම මහා සංඝරත්නයටත් ධර්මසිරි පෙරේරා මහතා සහ එම මැතිනිය ඇතුළු නාවින්න
රාජමහා විහාරස්ත දායක සභාවටත් විශේෂයෙන් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. අද දින ධර්ම දේශනාව සඳහා දායකත්වය දරනු ලබන්නේ මහරගම පමුණුව නවරෝහල පාරේ පදිංචි අමිලා ජයසුන්දර මහත්මිය විසින්. තම ස්වාමි පුරුෂයා වන ප්‍රියන්ත සරත් කුමාර මහත්මා පරලොව සැපත් වී වසර 15ක් ගත වීම නිමිත්තෙන් එතුමාට පුණ්‍යානුමෝදනාවන් සිදු කර උතුම් නිවනින් සැනසීමට මේ පින් උපකාරී වේවා යන මූලික අදිටනින් එතුමිය මෙම දේශනාවේ දායකත්වයේ ධර්මින් කටයුතු කරනවා. මෙම ධර්ම දේශනාව බෞද්ධ ගුවන්විදුලිය මගින් ප්‍රචාරය කිරීම සඳහා පූර්ණ දායකත්වයේ දරනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පශ්චාත් උපාධිය හදාරන මල්ෂානි මඩවල චාමිකා මඩවල යන දියණියන් දෙදෙනා විසින් තම දෙමෝපියන් දෙපළ ප්‍රමුඛව සියලුම සුජීවත්ව සිටින ඥාති හිතයිෂීන්ට ඉතා ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් උතුම් ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය ලබා ගැනීමත් මූලික අරමුණු වශයෙන් තබා ගනිමින් මෙම ධර්ම දේශනා මාලාව ඉදිරිපත් කිරීමේ සංකල්පය සහ සංවිධායකත්වය දරනු ලබන්නේ හේමක ඩයස් මහතා සහ එම මැතිණියයි. එසේනම් ලබන සතියේ චාකුම් මුදපාදී දේශනාවෙන් යලිත් හමුවෙමු. සෑම දිනාටම තෙරුවන් සරණයි. චක්‍රං උදපාදී ධම්ම ඇස පහළ වේවා ධර්මය දකීවා.